හයි ඔනේ තින් මං අදත් අරගෙන ආවේ අපේ මූවී කැප්සලට සුපිරිම ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ නම තමයි Marry My Dead Body කියලා කියන්නේ එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ 2022 දී ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කිව්වොත් එහෙම මේ ෆිල්ම් එකේ ඉන්නවා එක පොලිස් ඔෆිසර් කෙනෙක් ඉතින් හදිසියෙම සිද්ධ වෙන එක සිදුවීමක් හින්දා මේ පොලිස් ඔෆිසර් සිද්ධ වෙනවා ගේ මැරුණු කොල්ලෙක්ව කසාද බඳින්න ඒ කියන්නේ හොල්මනක් ඉතින් එතනින් පස්සේ මෙයාගේ මුළු ජීවිතේම කන පිට හැරෙනවා අනිත් එක ඉතින් මේ හොල්මන ගේ කොල්ලෙක්නේ ඉතින් තවත් වැඩි කතා මොකටද එහෙනම් අපි බලමු මේ පොලිස් ඔෆිසර් මේ ගේ හොල්මනත් එක්ක එකතු වෙලා අපරාධ කොහොමද විසඳන්නේ කියලා අනිත් එක මේක තායිවාන් ෆිල්ම් එකක් ඒ වගේම මේකේ තියෙන්නේ ටිකක් අමාරු නම් ටිකක් ඒ හින්දා ඉතින් මම ඔයාලට වගේම මටත් ලේසි වෙන්න මේ කට්ටියට ලේසි නම් ටිකක් දාලා තමයි ඔයාලට මේ ෆිල්ම් එක අරගෙන ආවේ अरे फिल्म पटक अभी आची के बलगन मे आची मेन मेवेट मेरल मनुष्यवट गीलापूत वगेम को कपल आरगेन मेन मेवेदीर रतुपाट एन लोकट दानवा मे सीन कटला अभी बलगन लबेनवा अभी मे फिल्म के हीरोवेन पोलिस ऑफिसर इध मे पोलिस ऑफिसर के नमतम टोम कील की मे टोम यागी आलवा चबी एक् मे चिमेट अवेलाइन कुडल को सलीगारे पुते आलगने मुगद मनुष्य मद्रव्य चावार इध मे चबी वगेम टोम इट बस मे लोक सलीगारे पुतावा अतरंगोट गण इध मे वेलावधि मे मनुष्य अहने उपमागे तात कौद धन्यवाद कीला टोम की मटो मगुलिंग डकने मंग आवे मगे राज्य इवरकला मेम के टोम इट पे मे पोरव मेद्र बिमदाल तम पोलिस अलगने अने मे टोम मेवन अवधु तिहा इतकोट मे तम तन कडाई अब दी तमंग पोलिस ऑफिसर वेडकर मेन मे गैल मेट मे गोड कमती इध मे के नम तम लीन की अने वाक्यम मे गोड दक्ष पोलिस निर्णिया अब मे लीन टोम पोड कमती ने प्रश्न अभी कमती आये अपीट कमती है अपीट कमती आये अभी कमती है उन्हें दिन कोमारी मे टोम वगेम लिंट इकट वेडकर अवस्था कंबेनवा इध मेल मे हमें वेडे तम पोलिस एक होरेक अलगने इध मेल पोलिस वाहन मे विद्यट मे होरा पिटी पास पनगने अद्दी मे होरागे कार ऐक्सीडेंट अनवा इतनी इट पास मे होरा इकमला मे कारगे बेहला पेनला दुगने अद्दी लीन अनवा होरा पिटी पास वाक्यम लिंट पुलवांगनवा मे होराव अलगन इतनी लीन मे होराव अलगन अतर तुरे टोम मे ऐक्सीडेंट हिंदा मे कारगे विशेला देवल अहुल पटांगनवा इधन टोम मे विद्यट बीमेट दिन देवल अहुलगिन अद्दी ए दाकिनवा इक रतुपाट एन लोपेगा इध मे मुखद की बलन मे आट पास मे लियोन कवरे अरला बलनवा इध मेके तीन कोलगे फोटो तब नियपोत कुंड क्याली वगेम तब पुंची कोल क्याली वगया मेक दट पसे टोमट हितागन अद मे मुखद केला इध मे वेलावधि मेदंट अब यार फिल्म के पटांगा दख ना की आची वगेम तब त्यागे यालू वगया किनवा इध मे ना की आची मे वेला टोमीट कियाने एरिया दंगवाट सिद्धवेनवा मगे मुनबुरा कसादे सिद्ध करेला अतर मे फोटो इन मे ना की आचिगे मुनबुरा या मीट टीक दवस मेरलावा इध मेक मेकटे पवले चार इतने मेल मे विधिट किन मेर पसे एक कसाद मेदलाटे नेता एक नागे देवाल मेदर एनोट दाल एक विसी गरला दानवा इध कौर अविल्ला एक अरगत्म एक वीट पसे मेरण के नाट बंदला देनवा इध मेकताव आला टोमे मुले कुरु अलवा ඉතින් ඊට පස්සේ ටොම් කියනවා අපෝ මන්නම් ඔය කෙල්ම වලට කැමති නැහැ අනික මං ඔයා විශ්වාස කරන්නේත් නැහැ කියලා. එතකොට මේ ආච්චි කියනවා හැබැයි ඔයා මේ කසාද කරුවේ නැත්තම් එහෙම ඔයාගේ ජීවිතේම කන පිට හැරෙනවා. ඒ වගේම ඔයාට ගොඩක් අවාසනාවන්ත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඉතින් ටොම් මේවා කනකටවත් ගන්නේ නැතුව මෙතනින් යනවා. ඉතින් ඊළඟට ටොම් ආයමත් පොලිස් ස්ටේෂන් එකට ගියාට පස්සේ එයා දකිනවා තමන්ගේ මේසේ උඩ අර වේදියේම රතුපාට ලියුම් කවරයක් තියෙනවා. මේක දැකලා ටොම් එකපාරටම බය වෙනවා. මේ මගුල කොහොමද මෙතනට ආවේ කියලා. ඊට පස්සේ මෙයා දෙපාරක්වත් හිතන්නේ නැතුව මේ ලියුම් කවරේ අරගෙන කුණු බක්කියට දානවා. ඉතින් ටික වෙලාවක් යද්දී ටොම්ගේ බොස් චැං මෙතනට එනවා. දැන් මෙතනට ඇවිල්ලා ටොම්ට කියන්නේ ඔයාලා අද වැඩේ ගොඩක් හොඳට සෙද්ද කරවුවා. ඒකින් ඉඳා මම ඔයාට වගේම ලින්ඩ මුචි තෑග්ගක් තිබ්බා.
ඉතින් මේ චැං ටොම්ට තෑගක් විදියට දීලා තියෙන සල්ලි. ඉතින් අර සල්ලි තිබ්බ එන්ලොප් එක තමයි ටොම් ටිකකට කලින් කුණු බක්කියට දැම්මේ. මේක ඇහුවට පස්සේ ටොම්ගේ ඔළුව තවත් අවුල් වෙනවා. ඊට පස්සේ මිනිස්සයාට ඕන කරන්නේ ඉක්මන් කරලා එන්ලොප් එක හොයාගන්න. හැබැයි ඉතින් මෙයා කුණු බක්කිය ගාවට ගියාට පස්සේ දකිනවා කුණු බක්කිය අස් කරලා කියලා. ඒ කියන්නේ මේ වෙනකොටත් ඒ කුණු බක්කිය තිබ්බ කුණු ටික අරගෙන ගිහිල්ලා. ඉතින් ඊළඟට මේ සල්ලි ටික අරගන්න කියලා හිතාගෙන මේ කුණු ලොරිය පිටිපස්සෙන් දුවගෙන යද්දී මේ ටොම් ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ටොම් හොස්පිටල් එකේ මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. කොහමරි ඉතින් මේ විදිහට තුවාල වෙලා තිබ්බත් ඊට පස්සේ ටොම් ටිකට් කපාගෙන ආයමත් යනවා වැඩට. ඉතින් මේ දවස්වලදී චැං ටොම්ට වගේම අනිත් පොලිස් නිලධාරීන්ට එක්ස්ප්ලেইন කරන්නේ එයාලගේ ඊළඟ මිෂන් එක ගැන. ඉතින් මේ එක්ස්ප්ලেইন එකෙන් පස්සේ මේ පොලිසියේ ඉන්න බොස් මේ ටොම්ට කතා කරනවා. ටොම් මේ බොස් හම්බ වෙන කියාට පස්සේ ඒ බොස් ටොම්ට කියන්නේ ඔයා මීට ටික දවසකට කලින් ගොඩක් ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක්ව ඇරෙස්ට් කරා කියලා. ඉතින් ටොම් මේ අත්අඩංගුවට අරගත්ත කෙනාගේ තාත්තා මේ බොස්ට කතා කරලා බොස්ට කියලා දෙනවා මගේ පුතාව අත්අඩංගුවට ගත්ත කෙනාගේ වැඩ තහනම් කරන්න ඕන කියලා. ඉතින් මේ හින්දා දැන් මෙයාට සිද්ධ වෙනවා මේ ටොම්ගේ වැඩ තහනම් කරන්න. උන් ඉතින් ඊළඟ දවසේ පොලිසියට ආව ටොම් එයාගේ මේසය අස් කරගන්නවා. මොකද ඉතින් එයා දැන් වැඩ තහනමකට ලක් වෙලා ඉන්නේ. ඒ හින්දා එයා මෙහි තියෙන හැමදේම අරන් යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මෙයා තමන්ගේ ගන් එකේ තියෙන බුලට් ටික අයින් කරලා ඊට පස්සේ ගන් එකත් සුද්ධ කරලා ගන් එකත් බාර දෙන්න තමයි හදන්නේ. ඉතින් මෙයා මේ වෙලාවේදී නිකමට වගේ මේ එම්ටි ගන් එක පත්තු කරනවා. ඉතින් හිතා ගන්නවත් බැරි විදියට එම්ටි ගන් එකේ තිබිලා උණ්ඩයක් එළියට යනවා වගේම ඒ උණ්ඩේ මේ විදියට මේ යකඩ කෑල්ලේ 3-4 පාරක් හැපි හැපි ඊට පස්සේ කෙලින්ම ගිහිල්ලා ටොම්ගේ කලිසමේ වදිනවා. හැබැයි ඉතින් වෙලාවට ටොම්ගේ අනාගතයට නම් කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී ටොම්ට හිතෙනවා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවාසනාවන්ත වෙලා කනපිට ගිහලා තමයි තියෙන්නේ. තමහර විට එදාර ආච්චි කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟට ටොම් යනවා අර ආච්චිව හම්බ වෙන්න. ඒ ආච්චිව හම්බ වෙලා ටොම් කියනවා මං කසාද කරගන්න කැමතියි කියලා. ඉතින් ඊට පස්සේ මේ ආච්චි ආලපාලායටත් එන්න කියලා ටොම් එක්ක මේ හොල්මනගේ කසාදේ කරලා ඉවර කරලා දානවා. ඉතින් කසාදේ ඉවරුණාට පස්සේ මේ ආච්චි ටොම්ට කියන්නේ ඔයා කොහෙවත් යන්න එපා. ඔයා දවස් 3ක් මෙහෙට වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි මේ චාරිත්‍රය සම්පූර්ණ වෙන්නේ කියලා. ඉතින් කසාදේ ඉවර කරලා මේ හැමම ගියාට පස්සේ ටොම් යන්නේ ටිකක් ඇඟපත හොදගෙන නාගන්න කියලා. ඉතින් මෙයා නාන්න ගියාට පස්සේ මෙයා අතින් සබන් කියලා බිම වැටෙනවා වගේම එයාට තේරෙනවා කවුරු හරි එයාගේ ළඟපාත ඉන්නවා කියලා. ඉතින් ඒත් එක්කම මේ ටොම් දකිනවා එයා කසාද බැඳපු අර හොල්මන ඉන්නවා. ඉතින් මේ හොල්මන දැකලා ටොම්ට නම් ගොඩක් බය වෙනවා. අනික ඒ ඔක්කොටම වඩා මේ හොල්මන ගේ හොල්මනක්නේ. ඉතින් මේ ගේ හොල්මනගේ නම තමයි මයෝ කියලා කියන්නේ. ඒ වගේම මේ මයෝ මැරෙන්න කලින් කෙනෙක්ට ආදරය කරලා තියෙනවා. අනිත් එක මෙයා එයාව කසාද බඳින්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි ඉතින් ඊට කලින් මෙයා මැරිලා තියෙනවා. කොහොමද මේ වෙලාවේදී මයෝ මේ ටොම්ට කියන්නේ දැන් ඉතින් අපි බැඳලා ඉන්නේ. ඒ කියන්නේ ඔයා මගේ හස්බන්ඩ් කියලා. හැබැයි ඉතින් ටොම් නම් මේ වැඩේට චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මයෝ කරන්නේ මේ විදිහට භයානක රූපයක් මවාගෙන ටොම්ව බය කරන එක. ඒ මදිවට මෙයා ටොම්ගේ ඇඟට ආවේශ වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට ටොම්ව නිර්වස්ත්‍රයෙන්ම එළියට එක්කගෙන යනවා වගේම පාරේ වැඩ කරන මිනිස්සුන්ට පේන ටොම්ගේ ඇඟට වෙලා නටන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට නටනට ඉඳලා මේ මයෝ එක පාටම ටොම්ගේ ඇඟෙන් අයින් වෙලා යනවා. එතකොට තමයි ටොම්ට තේරෙන්නේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ටොම්ට වහ ගන්න හිතෙනවා. ඉතින් ඊට පස්සේ ටොම් කෙලින්ම යන්නේ එයාලගේ මේ කසාද කරපු පූජකතුමා ගාවට. හැබැයි ඉතින් පූජකතුමාටත් මේ මයෝගේ හොල්මන නම් දකින්න බෑ. ඉතින් තව මේ පූජකතුමා ටොම්ට කියනවා ඔයා කලින් ආත්මෙදී මයෝට ගොඩක් විශ්වාසවන්ත බල්ලෙක් වෙලා ඉඳලා තියෙනවා කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි ඔයාට මයෝගේ ආත්මේ පේන්නේ කියලත් මෙයා කියනවා. අනිත් එක මේ විදිහට මයෝ පේන තව හේතුවක් එයාට තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ තමයි මයෝ මැරෙන්න කලින් එයාට ගොඩක් ලොකු ආශාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ ඉටු කරගන්න බැරි ආශාව හින්දා තමයි මෙයාට මේ විදිහට මයෝ පේන්නේ. ඉතින් මෙයාට මයෝගෙන් නිදහස් වෙන්න ඕන නම් මයෝගේ ඒ ආශාව ඉෂ්ට කරලා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් පූජකතුමාගේ මේ කතාව අහපු ටොම් ඊට පස්සේ ගෙදර ගිහලා මයෝගෙන් සමාව ඉල්ලනවා. මේ වෙලාවේදී මයෝ මේ විදිහට ටොම්ගේ ඉස්සරහට ඇවිල්ලා ටොම්ට කියනවා හරි මං ආයේ කවදාවත් ඔයාගේ ඇඟට ආවේශ වෙන්නවත් ආවේශ වෙලා පිස්සු වැඩ කරන්නවත් නෑ කියලා. ඉතින් ඊට පස්සේ මේ ටොම් මයෝගෙන් අහන්නේ ඔයාට ඉෂ්ට කරගන්න තියෙන ප්‍රාර්ථනා මොනවද කියලා. එතකොට මයෝ කියනවා මට එකක් නෙමෙයි දෙක තුනක්ම තියෙනවා කියලා. ඉතින් මේ මයෝගේ පළවෙනි විශ්යක තමයි එයාට ඕනේ දුප්පත් ඉස්කෝලේකට උදව් කරන්න. ඉතින් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරාට පස්සේ මයෝ යාගේ දෙවෙනි ප්‍රාර්ථනය කියනවා. ඉතින් එයාගේ දෙවෙනි ප්‍රාර්ථනාව තමයි මයෝගේ බල්ලව මේ ටොම් අරගෙන එයාගේම බල්ලෙක් විදිහට පාලා ගන්න ඕනේ. ඉතින් ටොම් ඒකටත් කැමති වෙනවා. ඉතින් මේ වෙලාවේදී මයෝට තේරෙනවා එයාගේ බල්ලටත් ටොම්ට වගේම එයාව දකින්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේ මයෝ ටොම්ට කියනවා එයාගේ ඊළඟ ප්‍රාර්ථනාව ගැන.
ඔයා මොකද මෙතන කරන්නේ? ඔයාටත් ඕන කරන්නේ කැන්ව අල්ල ගන්නද කියලා.
इधी मेरे कथा है वोटे पसे टोम्मे लिंटा किया ना वा ने मम्मे एकेसे गने में बाला ने मम्मे बाला ने वेना केसे का गने किया ला ए वागे में मैं तवदुर्रत किया ना वा मगे एक यालवे का किने खापला दिया ना वा इतिंगे हापब एके डैश कैम्मे के तीन वीडियो एक आरागन नतमा मट ओन कराने किया ला इतिंगे विलाय दी मैं दिन अटम ओन कराने एकम अपराध कार्य हिंदा मैं दिन नम तीरने करना वा एकट एकतु वेला फैड कर ला अर मनुष्य अब अलग आना इतिंगे इट पास मैं दिन नम ए मनुष्य दिया होरे बलांग दिला ए मनुष्य के पीटी पास आना वा ඉතින් මේ මිනිස්සගේ පිටිපස්සෙන් ගියාට පස්සේ මේ කටියට දැනගන්න ලැබෙනවා මේ කැංගේ බේස් එක තියෙන තැන. ඉතින් ඊට පස්සේ මෙයාලා ඉක්මන් කරලා යන්නේ එයාලගේ බොස් චැංගාවට. ඉතින් චැංගාවට ගිහිලා මෙයාලා මේ හැමදේම කියනවා. මේ දේවල් අහපු චැං ඊට පස්සේ මේ ටොම්ට කියන්නේ කොමරි කරලා අපිට මේ මිෂන් එක සක්සස් කරගන්න පුළුවන් වුණොත් එහෙම මම ඔයාලට නැති වුණ තනතුර ආයමත් අරන් දෙනවා කියලා. ඉතින් ඊළඟට ඉක්මන් කරලා මේ පොලිසිය කට්ටියම කණ්ඩායමකුත් හදාගෙන යන්නේ මේ කැංග අත්අඩංගුවට අරගන්න. ඉතින් මේ කැංග ඉන්න ලොකේෂන් එකට ගියාට පස්සේ මෙයාලා දකිනවා කැංග යාගේ ගෝලියොත් එක්ක එකතු වෙලා හොඳට සින්දු දදා නටනවා කියලා. අඩුම මිනිස්සුන්ට ගානක්වත් නැහැ මෙතන පොලිසිය ආවා කියලා. ඉතින් ඇත්තටම මේකට හේතුව තමයි මේ කැංග අත්අඩංගුවට අරගන්න මේ පොලිසියට සාක්ෂි නැහැ. ඒ හින්දා ඉතින් මේ කට්ටියට සිද්ධ වෙනවා මේ මිෂන් එක නවත්තලා දාලා කැංගවත් අතහැරලා දාලා මෙතන යන්න. හැබැයි ඉතින් ටොම්ට නම් කොහොම හරි කරලා මයෝගේ උදවෙන් අර ඩෑෂ් කැම් එකේ වීඩියෝ එක අරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලද්දී මෙයාලා දකිනවා කවුද එදා රෑ මයෝව ඇක්සිඩන්ට් කරලා මයෝව මරලා දැම්මේ කියලා. ඉතින් මේ විදිහට මයෝව ඇක්සිඩන්ට් කරලා මයෝව මරලා දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ, ඒ තමයි කැං. ඉතින් මේ වෙනකොට මේ කැං කියලා කියන්නේ පොලිසියට ගොඩක් අවශ්‍ය කරන අපරාධකාරයෙක්නේ. ඉතින් ඊළඟට ටොම් මේ වීඩියෝ එකේ කොපි එකක් අරගෙන මේක ලින්ට දෙනවා. ඒ මොකද ඉතින් මෙයා ලින්ට ලවුනේ. ඉතින් මෙයා මේක දීලා මේ ලින්ට කියන්නේ අපිට මේ කැං කියන අපරාධකාරයා අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ වගේම එයා මේ එක හිට් ඇන් රන් කේස් එකකට සම්බන්ධයි. ඉතින් අපි එයාව ඒ කේස් එකට අත්අඩංගුවට ගන්න විදිහට අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ එයාට වද දීලා ප්‍රශ්න කරමු. ඒ ප්‍රශ්න කිරීම අතරතුරදී එයා හැමදේම වමාරයි කියලා. ඉතින් ඊට පස්සේ මේ ටොම් වගේම අනිත් පොලිසිය කට්ටිය එකතු වෙලා ඉක්මනින්ම යන්නේ මේ කැංග අතරංගුවට අරගන්න. මේ යන අතරතුරේදී චැං ටොම්ගෙන් අහනවා ඔයා කොහොමද මේ දේවල් ගැන දන්නේ? ඔයාට ඒක ඇතුලේ ඔත්තුකාරයෙක්වත් ඉන්නවද කියලා. ඉතින් එතකොට ටොම් කියනවා ඔව් මට ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා. මොකද ඉතින් මනුස්සයර කියන්න බෑනේ මට උදව් කරන හොල්මනක් ඉන්නවා කියලා. ඉතින් මේ කතාව අහලා චැම් ටොම්ගෙන් අහන්නේ කවුද ඒවට උදව් කරන ඔත්තුකාරයා කියලා. ඉතින් එතකොට ටොම් කියනවා ඒ ඔත්තුකාරයා කවුද කියලා කැං අද දැනගෙන තියෙනවා. ඒ හින්දා එයා ආදේ කෙනාව මරලා දාලා තියෙනවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ පොලිස් කණ්ඩායම යනවා මේ කැං ඉන්න ලොකේෂන් එකට. හැබැයි ඉතින් මෙතනට ආවට පස්සේ මෙයාලට දැනගන්න ලැබෙනවා මෙතන කවුරුත්ම නැහැ කියලා. ඉතින් අඩුම මෙතන කැන්තිය කැංගේ ගෝලියෙක්වත් නැහැ. ඉතින් මේ හින්දා චැන්ට ගොඩක් තරහා යනවා. ඒ වගේම චැන් විශ්වාස කරන්න පටන් ගන්නවා මේ කැං හැමදාම මේ විදිහට පැනලා යන්නේ අපේ පොලිසිය කවුරු හරි එයාට ඔත්තු දෙන හින්දා කියලා. ඒ වගේම මෙයා හිතනවා ටොම් තමයි මේ විදිහට එයාට ඔත්තු දෙනව ඇත්තේ කියලා. මේ හින්දා මෙයාට ටොම්ට බැනලා බැනලා ටොම්ව මෙතනින් එලවලා දානවා. ඉතින් මේ හින්දා හොඳටම තරහා ගියපු ටොම් ඊට පස්සේ යන්නේ ඇඩම්ව හම්බ වෙන්න. මේ ඇඩම්ව හම්බ වෙලා කියනවා ඔයාව බඳින්න ආසාවෙන් හිටපු මයෝ මැරුණා. ඉතින් ඔයාට ඒකට ගාණක්වත් නැහැ. ඒ මදිවට මයෝ කසාද බැන්දේ මාව. ඉතින් මං අද ඔයාට මයෝව කසාද බන්දනවා කියලා. මේ වෙලාවේදී ඇඩම් කියනවා මම මයෝත් එක්ක සම්බන්ධකම පවත්වුවා තමයි. ඒ වුණාට මට කවදාවත් එයාව බඳින්න ඕනුනේ නැහැ කියලා. ඉතින් මේ කතාව අහපු ගමන්ම මේ ටොම් ඇඩම්ගේ හොම්බට දෙකක් අණිනවා. මේ වෙලාවේදී මෙතෙන්ට ආව මයෝ තමයි ටොම්ව නවත්තන්නේ. ඉතින් ඊළඟට මයෝ ගොඩක් දුකින් ටොම්වත් මෙතනින් එක්කගෙන එළියට යනවා. එළියට ගියට පස්සේ මයෝ කියන්නේ මං ඇඩම්ට ගොඩක් ආදරය කරා. ඒත් පේන විදිහට එයා නම් මට කවමදාවත් ආදරය කරලා නැහැ වගේ කියලා. ඒ වගේම මයෝ මේ වෙලාවේදී ටොම්ගෙන් පොරොන්දුවක් අරගන්නවා. ඉතින් ඒ පොරොන්දුව තමයි ටොම් හැමදාම සතියට එක පාරක්වත් මේ මයෝගේ ආච්චිවයි තාත්තවයි හම්බ වෙන්න ගිහලා ඒ කට්ටියත් එක්ක එකට ඉඳලා පොඩක් කාලය ගත කරන එක. ඉතින් ටොම් මේ පොරොන්දුවට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ මේ මයෝ තීරණය කරනවා මේ ලෝකෙන් යන්න. ඉතින් ඊට පස්සේ මයෝ මෙන්න මේ විදියට මේ ලෝකේ අතහැරලා දාලා යනවා. ඉතින් මයෝ ගියාට පස්සේ ටොම් ආයෙමත් තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාට ටිකක් විතර දුකයි මයෝ කියපු එකට. අනිත් එක මයෝ නැතුව මනුස්සයාට හොඳටම පාළුයි. ඉතින් මේ විදිහට තනියම ගෙදර එද්දී මේ ටොම්ට සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්ද මොනවද කියලා හොයාගෙන යද්දී මෙයා දකිනවා මයෝ ආයෙමත් ඇවිල්ලා කියලා. ඉතින් මයෝ ඊයේ දවසේදී මේ විදිහට ලෝකයෙන් පිට වෙලා දිව්‍ය ලෝකයේ ගේට්ටුව ගාවටම ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මනුස්සයාව දිව්‍ය ලෝකේ ඇතුළට අරගෙන නැහැ. එතන හිටපු කට්ටිය කියලා තියෙන්නේ තව ඔයාට කල් තියෙනවා. තව ටික දවසකින් තමයි ඔයාට මෙහෙට එන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මෙයා ආයෙමත් පෘථුවියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ මයෝ එයාට ඇහිච්ච කතාවක් කියනවා. ඉතින් මෙයාට ඇහිලා තියෙනවා චැන් ගත්ත එක ෆෝන් කෝල් එකක්. මේ වෙලාවේදී චැන්ට කවුරු හරි කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ කැන් එන එක ස්ථානයක් ගැන.
ඇඩම් වෙනුවට ඔයා වගේ කෙනෙක් එයාට හම්බ වුණා නම් මං අනිවාර්යයෙන්ම එයාට කසාද බඳින්න අවසර දෙනවා කියලා. ඉතින් මේම කියපු මයෝගේ තාත්තා ඊට පස්සේ ටොම්ව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මයෝගේ ආත්මයත් අඬනවා. ඒත් එක්කම එයාගේ ආත්මේ දැන් දිව්‍ය ලෝකයට යන්න තමයි සූදානම් වෙන්නේ. මොකද මයෝට දැන් තව දුරටත් මේ ලෝකෙ ඉන්න බෑ. ඉතින් ඒත් එක්කම මෙයාගේ ආත්මය මෙන්න මේ විදිහට මේ ලෝකෙ නිදහස් වෙලා දිව්‍ය ලෝකයට යනවා. ඉතින් ඊගවට අපිට බලාගන්න ලැබෙනවා ටොම්ට ජොබ් එක ආයෙමත් හම්බ වෙලා කියලා. ඒ වගේම ඉතින් මෙයා හැමදාම වගේ යනවා මයෝගේ ආච්චිවයි තාත්තවයි හම්බ වෙන්න. ඒ වගේම මෙයාලා එයාගේම පුතෙක් විදිහට තමයි ඒ කට්ටියත් එක්ක එකට ඉන්නේ. ඉතින් යල්ුණේ ඔන්න ඔය විදිහට තමයි මේ මැරි මයි ඩෙඩ් බොඩි කියන සුපිරිම ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් කොහොමද ෆිල්ම් එක? ඔයාලා ගොඩක් හොඳට මේ ෆිල්ම් එක එන්ජොයි කරාද? ෆිල්ම් එක ගැන මොනවද හිතන්නේ? ඒකවල පහලින් කමෙන්ට් කරලා අපිට කියන්න අමතක කරන්න එපා. නැත්නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එකට අලුත් නම් දැම්ම channel එක subscribe කරලා අපිට sub එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සුපිරි එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක්.